ඔබ අදහස් කරන බව වචනයෙන් පවසන්න. 2023 මැයි 19 වෙනිදා ඇදහිල්ලේ ප්‍රකාශයන්. මාගේ ජීවිතයට දෙවියන් වහන්සේගේ ආලේපණය තුළ සහනයක් ලැබී ඇති බව මම ප්‍රකාශ කරමි. දෙවියන් වහන්සේ මා ඉදිරියෙන් ගමන් කරන සෑම බාධකයක්ම ඉවත් කරයි. උන්වහන්සේගේ වියගහ පහසුය. උන්වහන්සේගේ බර සැහැල්ලුය. මම දුෂ්කරතාවලට මූණ දෙන්නේ නැත. ඉස්සර අමාරු දේ දැන් අමාරු නැත. මාගේ ජීවිතයට දෙවියන් වහන්සේගේ අනුග්‍රහය සහ ආශිර්වාදය ඇති නිසා සෑම දුෂ්කරතාවයක්ම සැහැල්ලු කර පීඩනය අඩු කර ඇත. උන්වහන්සේ මා කෙරෙහි සැලකිලිමත්ව සහ ගෞරවයෙන් ක්‍රියා කරන බැවින් මම මා සම්බන්ධ සියලු දුක් කරදර සදහටම උන්වහන්සේ වෙත යොමු කරමි. මේ මාගේ ප්‍රකාශයයි. දිව්‍යමය සෞඛ්‍ය සඳහා පාපොච්චාරණය. මම ප්‍රීතියෙන් පිරී සිටිමි. ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවේ සහ මහිමේ උණුසුම භුක්ති විඳිමි. ක්‍රිස්තුස් වහන්සේ තුළ ජීවිතයට හා දේව භක්තියට අදාළ සෑම දෙයක්ම මා සතුව ඇත. මාගේ ශරීරයේ දෙවියන් වහන්සේගේ නොවරිදෙන වචනයෙන් පරිපූර්ණ වී ඇති අතර අතීතයේ කවදාවත් නොවූ ලෙස මම නිරෝගීව හා ශක්තියෙන් සමෘද්ධිමත් වෙමි. ආමේන්. ජේසුස් වහන්සේගේ නාමයෙන් මම දැන් පවසන දේ මට ලැබී ඇති බව මම අදහමි. මම ශක්තිමත්, මම සෞඛ්‍ය සම්පන්නයි, මම ආශිර්වාදිතයි, මම පොහොසත්, මම බල සම්පන්නයි, මම අභිෂේකලත් කෙනෙක්, මම නිදහස්, මම දෙවියන් වහන්සේගේ ආදරණීය දරුවෙක්, මම දෙවියන් වහන්සේගේ සහ මනුෂ්‍ය වර්ගයාගේ අනුග්‍රහය ලබා ඇත. මම පෙනෙන දේ ගැන නොව අනාගතයේ දැකීමට බලාපොරොත්තු වන දේ ගැන කතා කරමි. මම වටිනා බීජයකි. මම ස්වාමින් වහන්සේගේ නිවසෙහි සරුපල ඇති පොළවෙහි පැල කර ඇත. මම මගේ ස්වාමින් වහන්සේගේ භූමියේ ඇති තල්ගසකට සමානව සරුසාර වේ. මම නිසි සමයේදී බහුල ලෙස පළදරයි. මම ස්වාමින් වහන්සේ තුළ සම්පූර්ණ යුෂයෙන් පරිහරිතයකි. මම වැඩි හිටිවියේදී පවා නැවුම් සහ ජීවිතයෙන් පිරී ඇත. මම කොළපර වී නොයන ගසකට සමානය. ජේසුස් වහන්සේගේ නාමයෙන් මා කරන සැමදේ සරුසාර වේ. ජේසුස් වහන්සේගේ නාමයෙන් මා වෙනුවෙන් සෑම විටම සියලු දේ ක්‍රියාත්මක වේ. මම අධ්‍යාත්මික ආශිර්වාදයන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ලබා ගනිමි. මම ආත්මික ජීවියකි. මගේ ආත්මයට ප්‍රාණයක් ඇත. මගේ ආත්මය සහ ප්‍රාණය ශරීර රාමුව තුළ ජීවත් වේ. මගේ ආත්මය මගේ ප්‍රාණයට අනකරයි. මගේ ප්‍රාණය සවන් දී උපදෙස් ලබා ගනි. මගේ ශරීරයට උපදෙස් දෙයි. මගේ ශරීරය අවනත වේ. ජේසුස් වහන්සේගේ නාමයෙන් මම මගේ ශරීරයට මෙසේ වදාළමි. දෙවියන් වහන්සේගේ විනාශ කළ නොහැකි ජීවිතය සෑම විටම මාගේ ජීවිතය තුළින් පැහැදිලිව ප්‍රකාශ වේ. මම මගේ ශරීරයේ සෑම කොටසකටම ජීවනයේ වචන මෙසේ වදාළමි. ක්‍රිස්තුස් වහන්සේගේ සිතමින් එකඟ වීමට මම මගේ සිතට වදාළන අතර දෙවියන් වහන්සේගේ වචනයට අනුව පෙළ ගැසීමට මම මගේ සිතට අණ කරමි. මම මගේ කණ්ඩරාවලට සහ ස්නායු පද්ධතියට ජීවිතය පිළිබඳව වදාළමි. මම මගේ මාංශ පේශීන් සහ අස්ථිබන්ධන කොටස්වලට ශක්තිය පිළිබඳව වදාළමි. මම මගේ හදවතට ජීවන ශක්තිය පිළිබඳව වදාළමි. මම මගේ පෙනහළු හා පටගවලට සාමාන්‍ය වාතාශ්‍රය හා රුධිරය ගමන් කිරීමේ වේගය පවත්වා ගැනීම සඳහා වදාළමි. මම මගේ වකුගඩු අක්මාව සහ අග්න්‍යාශයට නිවැරදිව ක්‍රියා කරනමින් වදාළමි. මාගේ සෑම රුධිර සෛලයකම ජීවයක් ඇත. මාගේ ඇටකටු සන්ධි සහ කාටිලේජ පෙළ ගැසී සවිමත්ව සහ ස්ථීරව ඇත. මාගේ සියලුම අත්පා විශිෂ්ට ලෙස ක්‍රියා කරයි. මගේ ඇස් පැහැදිලිව හා දෝෂ රහිතව පෙනෙන අතර මගේ කන් නැසීම ඉතා තියුණු ලෙස ක්‍රියා කරයි. අලුතෝපන් බිලිඳිකු හා දෙවියන් වහන්සේගේ සුන්දරත්වය මෙන් මගේ සම මූර්තුයි නිරෝගී. මාගේ හිසකෙස් තදින් හිසට යාවී ඇත. මම මගේ හිසකෙස් හරියාකාරව රැඳීමටත් වර්ධනය අවශ්‍ය තැන් වර්ධනයටත් ෆොසිලයන්ට අණ කරමි. මාගේ දත් වීදුරු මස් හකු අස්ථි ස්නායු හා රුධිර සැපියුම නිරෝගීව ශක්තිමත්ව සහ නිවැරදිව ක්‍රියා කරයි.
මාගේ සියලුම හෝමෝන සස්නායු රසායන හුවමාරුව එකිනෙකා සමග එකඟතාවයකින් යුක්තව ක්‍රියා කරන අතර සාමාන්‍ය ආකාරයෙන් ඒ වායේ කාර්යයන් ඉටු කරයි. මාගේ ආහාර ජීර්ණ පද්ධතියට ජීර්ණය උරා ගැනීමේ හැකියාව ඇති අතර සියලුම ආහාර ශරීරගත වූ පසු අපද්‍රව්‍ය නිතිපතා පිට කිරීම ක්‍රමානුකූලව සිදුවේ. මම සියලු වර්ගවල ඇබ්බැහිකම් මත් පැන් නිකොටීන් මත්ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර පාන ගැනීම තාක්ෂණය මාධ්‍ය කල් දැමීම ඌපාදූප කම්මැලිකම අධික ලෙස නිදා ගැනීම උදාසීනකම ක්ෂණික ආසාව නිසා මිලදී ගැනීම යනාදිය සහ සෑම වර්ගයකම වහල් භාවයන් තුළ වින්දනය ලැබීම ඒ සියල්ල ක්‍රිස්තුස් වහන්සේට කීකරු වීමට යොමු කරමි. ජේසුස් වහන්සේ කෙසේද මමද එසේම වෙමි. දිව්‍යන් වහන්සේ මේ සෑම දෙයකම මට ජීවය සහ සුවය වේ. එබැවින් ආහාර දූවිලි සතුන් වැනි දේවල් වලින් එන ශරීරයට හානි කරන සෑම දෙයකටම මා කෙරෙහි බලයක් නැත. දෙවියන් වහන්සේ ලෝක පද්ධතියේ පාලනය මගේ අතට පත් කර ඇත. මගේ ප්‍රජනක පද්ධතිය උපරිම ප්‍රමාණයෙන් ශුක්‍රාණු නිපදවයි පහසුවෙන් ගමන් කර එය නිවැරදිව තැන්පත් කරයි. මාගේ ප්‍රජනක පද්ධතිය නියමිත වේලාවට ඩිම්බ සෛල නිපදවයි උපත දක්වා කලල රූපය ආරක්ෂා කර පෝෂණය කරයි. දෙවියන් වහන්සේ මෙයු අයුරින්ම මාගේ ශාරීරියේ සෑම ඉන්ද්‍රියයක්ම සෑම පටකයක්ම නිසි ලෙස ක්‍රියා කරන අතර ජේසුස් වහන්සේගේ නාමයෙන් මාගේ ශාරීරියේ කිසිදු අසාමාන්‍ය ක්‍රියා කිරීමක් ඇති නොවීමට මම අන කරමි. ආමේන්. මාගේ ශරීරයේ සෑම සෛලයකම ඇති විදුලි තරංග හා රසායනික අනුපාත සමගියෙන් හා සමබරව පවතින ලෙසත් නරක සෛල ජීර්ණය කිරීමටත් මම අන කරමි. මාගේ සම්පූර්ණ ශරීර රාමුව රසායනික ක්‍රියාවලියන් සහ මානසිකත්වය ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ පරිපූර්ණ වේ. මහිමය වේවා. හාලෙලූයා. ආමේන්. පියාණන් වන දෙවියන් වහන්සේ මට ආදරේ. මම ඒ හොඳින් දනිමි. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මට ආදරේ. මම ඒ හොඳින් දනිමි. දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වන ශුද්ධාත්මයාණන් වහන්සේ මට ආදරේ. මම ඒ හොඳින් දනිමි. සාමය වේවා.